मम सुशांता चंद्रमाली डॉक्टर क्यू वा ඇත්තටම අද මෙතනට ඇවිල්ලා තියෙන්නේ මම රංගන ශිල්පිනියක් විදිහට නෙමෙයි දෛවය විසින් මට පොඩි සරදමක් කරලා තියෙනවා මටත් ඒ රෝගය වැළඳුණා මමත් දැන් කමක් නැහැ කිව්වට මමත් පිළිකා රෝගියෙක් ඒ වුණාට මගේ හිතේ ලොකු වේදනාවක් කනගාටුවක් නැහැ මොකද අපේ රටේ දක්ෂ වෛද්‍යවරු ඉන්නවා ඉතින් ඒකට අවශ්‍ය වෙන්නේ අපි අපේ ශරීරය ගැන සැලකිල්ලෙන් ඉඳලා නිසි වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා ප්‍රතිකාර ගන්න ඕනි උපදෙස් ගන්න ඕනි ඉතින් ඒක තමයි වෙන්න ඕනි මම මගේ ශරීරය ගැන හරි උනන්දුවක් දක්වන කෙනෙක් හැම අවුරුද්දක වගේම පරීක්ෂණ කටයුතු වලට මම ඉදිරිපත් වෙනවා පියයුරු ශාරීරික වෙනත් අංග එහෙම නැත්නම් පැප් පරීක්ෂණය නිසි කාලයේදී මම ඒක මගේ චර්යාවක් විදිහට මම කරගෙන යනවා ඉතින් එහෙම මට මගේ පියයුරක පොඩි වෙනසක් දැනුණාම මගේ හිතට ඒක හරි නැහැ වගේ මම මගේ ගෙදරා අයට මගේ ඥාතීන්ට මගේ අම්මට ඉතින් ඒගොල්ලන්ට පෙන්නුවා මේගොල්ලන් කියවා මේක සාමාන්‍ය දෙයක් කියලා. ඒ වුණාට මගේ හිතට දැනුණා මේක මගේ ශරීරයේ වෙනසක් කියලා. ඉතින් ඊට පස්සේදී මම නාරාහෙන් පිට පිළිකාමර්ධන ඒකකයට ගියා. මගේ හිත පිරිසිදු කරගන්න ඕනනේ මම නිරෝගී පුද්ගලයෙක් කියලා. ඒක නිසා ගිහිල්ලා මං ડોක්ටර්ට එතන හිටපු සිස්ටර්ට කිව්වහම ඊට පස්සේ වෛද්‍යතුමියකට මාව යොමු කරා ඒගොල්ලන් මාව පරීක්ෂා කරලා ස්කෑන් පරීක්ෂණයකට යොමු කරා ඊට පස්සේදී මට තේරුණා ડોක්ටර්ගේ ඇසිරීමෙන් මොකක් හරි එකක් තියෙනවා වගේ කියලා ඉතින් ඊට පස්සේදී මාව මෙමෝග්‍රෑම් පරීක්ෂණයකට යොමු කරා ඊට පස්සේදී මට කිව්වා ජාතික රෝහලේ වෛද්‍යතුමන් වෙත මාව යොමු කරා ඉතා ඉක්මනින් සුසන්තා ඔයා ડોක්ටර්ව හම්බ වෙන්න ඕනේ කියලා කිව්වා මට එතකොට තේරුණා මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඕනි කියලා මම කල් දැම්මේ නැහැ මම ගියා යනකොට අපේ ડોක්ටර් අජිත් සිල්වා මෙතුමා හිටියා ඉතින් එතුමන් මාව පරීක්ෂා කරා ඊට පස්සේදී ප්‍රතිකාර කරන්න සියලු කටයුතු සූදානම් කරා ඊට පස්සේදී මගේ මේ ෆැමිලි ડોක්ටර් තමයි දැන් අවුරුදු ගානක තිස්සේ නිශාන් සිරිවර්ධන ඉතින් මම ડોක්ටර්ට කිව්වා මම ඕන දෙයක් මට හෙම්බිරිස්සාවක් ඇස්සක් හැදුනත් මම උපදෙස් ගන්නේ මගේ වෛද්‍යවරයාගෙන් මම එතුමන්ට කිව්වා ડોක්ටර් මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්වා මේ මොකද මම කරන්න ඕනි කියලා කොහේ ගියත් සුසන්තා මේ මමත් වැඩ කරන්නේ අපේක්ෂාරෝහලේ ඔයාගේ ප්‍රෝග්‍රෑම් කරපු මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා ප්‍රෝග්‍රෑම් කරපු ડોක්ටර්ස්ලත් එතන ඉන්නවා මේ ඔයා එන්නකෝ දෙයි කියලා කිව්වා මම කල් දැම්මේ නැහැ මම ගියා වහාම ගියා කියපු වෙලාවටම ගිහිල්ලා ඒ ඊට පස්සේදී ඒ පරීක්ෂණ කටයුතු කරා ඉක්මනින්ම මගේ ඔපරේෂන් එක කරා ඉතින් දැන් කිමෝතෙරපි දෙනවා මට කිසි බයක් සැකක් නැහැ මගේ රිපෝට්ස් වල තියෙනවා මම ඒ රෝගයට භාජනය වෙලා ඉන්නවා කියලා ඒකට ලොකු විශ්වාසයක් තියෙනවා අපේ වෛද්‍යවරුන් ගැන ඉතින් ඒගොල්ලන්ගේ සේවාව ගැන අනිත් එක විශේෂයෙන්ම මම කියන්න ඕනේ අපේක්ෂා රෝහලේ සියලුම කාර්ය මණ්ඩලය හෙදි සහෝදරියන් මගේ වෛද්‍යතුමන්ලා ඒ සියලු දෙනා මට විතරක් නෙවෙයි මම නිලියක් කියලා හිතයි ඊට පස්සේදී නෑ එහෙම එකක් නෑ මගේ S2ට පේනවා මම යන දවස්වලදී සියලුම දෙනාට පුංචි දරුවන්ට වගේ සලකන්නේ ඒගොල්ලන්ගේ හිතරින් දන්නේ මම වෙලාවකට විහිළු කරනවා ඒ හෙදි සහෝදරියන්ට අනේ ඕගොල්ලන් ගෙදර ගිහිල්ලා අපිට වැඩිය අමාරුවෙන් කකුල් දෙකේ තෙල් ගානවද දන්නේ නෑ කියලා ඉතින් ඒ තරමට
ඒ සේවාව ගැන මම බොහොම සන්තෝෂ වෙනවා. අනිත් එක තමයි ආයිත් මට මුලට යන්න ඕනේ. අපේ ගෙවල්වල නෙමෙයි මගේ ගෙදර මම තමයි මගේ ස්වාමි පුරුෂයා ප්‍රධානියා වුණාට නිල නොලත් ප්‍රධානියා මම. ඉතින් ගෙදර කටයුතුද බැංකු යනේවද අනිකුත් සියලු කටයුතුද එලෝලු මාළු හාල් ඒ සියලු ගේන දේවල් ගේන දේවල්ද ඒ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මගේ අනුදැනුමින් මගේ අවශ්‍යතාවය පිට මගේ උපදෙස් මත ඒ වුණාට එහෙම ඉන්න අපි නිතරම ශක්තිමත්ව ඉන්න ඕනි අපේ දරුවන් බලන්න නම් අපේ ස්වාමි පුරුෂයව බලා ගන්න නම් මගේ අම්මා තාත්තා සහෝදරයව බලා ගන්න නම් මම ශක්තිමත්ව ඉන්න ඕනේ මම ඒක නිසා තමයි හැමතිස්සෙම මගේ ශරීරය ගැන මම ගැන අවධානයෙන් ඉන්නේ ඉතින් ඒක ගැන පිටිපස්සෙන් හැරිලා බලද්දි මට අදහට ලොකු සන්තෝෂයක් දැනෙනවා මම මෙච්චර ඉක්මනට මගේ ශරීරයේ තිබුණු වෙනස මම පිළිකා රෝගියෙක් කියලා ස්ථිරව දැනගන්න මට හම්බ වුණේ වේලාසනින්ම මට ඒ ප්‍රතිකාරවලට යොමු වෙන්න හම්බ වුණේ ડોක්ටර් මේ මගේ සැලකිල්ල නිසා මම හැම කාන්තාවකටම කියනවා හැම පිරිමියෙකුටම කියනවා අපි හැමදාම පළවෙනියෙන්ම අපි ගැන ලොකු අවධානයෙන් ඉන්න ඕන අපේ ශරීරය ගැන අවධානයෙන් ඉන්න ඕන අද කාලේ හරි වෙනස් ඒ කියන්නේ පිළිකාව කියන එක බොහොම සාමාන්‍ය රෝගයක් බවට පත් වෙලා ඉස්සර අපිට නිතරම මේක අහන්න ලැබුණේ නැහැ. ද අපි යමුනේ නැද්ද පිළිබඳව අපිට අවධානයක් තිබුණේ නැද්ද කියලා මට තේරෙන්නේ නැහැ. කොහොම හරි මම සියලු දෙනාගින්ම ඉතා ආදරෙන් ගෞරවයෙන් ඉල්ලා හිටිනවා. අපේ දරුවන් බලා ගන්න ඕනේ අපි. ගෙදර සියලු වගකීම් අපේ පිට තියෙන්නේ. ඒක නිසා අපි ශක්තිමත්ව ඉන්න ඕනේ. Breaking.lk